ඔබේ ගෙදර අපේ ගෙදර ලස්සන තැනක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා අපේ ගෙදර YouTube නාලිකාවෙන් අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. ගෙදර කියන්නේ අපිට ඉන්න තියෙන තැන. මේ ඉන්න තියෙන තැන සුන්දර, නිවුණු, පහන් වුණු තැනක් බවට පරිවර්තනය කරගන්න හැටි ඔන්න අපි අද දවසෙත් ඔබට කියා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ වෙනුවෙන් සිදු කළ යුතු විශේෂ වත්පිළිවෙත් ගැනත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආවා මැණික්හින්න මහහුලවාලි සොහොන්කාලි මහාදේවාලයට. එහි නිර්මාතෘතුමන්, ප්‍රධාන පූජකතුමන්, මානව හිතවාදී කීර්ති ශ්‍රී විශාරද, මන්ත්‍රාචාර්ය නිශාන්ත සාමිතුමා හොයාගෙන. නිශාන්ත සාමිතුමා, අයිබෝවන්. අයිබෝවන්. නිරන්තරයෙන් එතුමත් එක්ක අපේ වැඩසටහන් අපි ඔබ වෙත අරගෙන එනවා. ඔබ හොඳින්ම දන්නවා අද දවසෙත් අපි ඔබේ ගෙදර විශේෂ තැනක් බවට පරිවර්තනය කරගන්න අලුත් දෙයක් ගැන කතා කරන්න සූදානම්. දැන් නිශාන්ත සාමිතුමාගේ නව දේවාල සංකීර්ණ ඉඳලානේ අපි මේ වැඩසටහන ඔබට ගෙනෙන්නේ. මේ දේවාල සංකීර්ණයට ඇතුල් වෙද්දීම අපිට දකින්න ලැබෙන දෙයක් තමයි බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පහන්, පුද පූජාවන් පවත්වලා තමයි ඕනම කෙනෙක් මේ දේවස්ථානයට, මේ දේවාල සංකීර්ණයට පැමිණෙන්න ඕන. එවැනි දෙයක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිශාන්ත සාමිතුමා, දැන් මෙවැනි දේවල් කරද්දී, මේ වගේ දේවාලයක වැඩ කටයුතු කරද්දී බුදු පහන නම දින එක, නැත්නම් බුදුන් වහන්සේට පුද පූජා පවත්වන එක කොහොමද වැදගත් වෙන්නේ? පුතා, මම දේවාලයක් දැන් මෙතන කරන්න, දෙවියන් එක්ක තමයි අපි රාජකාරි කරන්නේ. ඒතුර අපේ પરම්පරාවෙන් කියලා දෙකුත් උරුම වෙලා තියෙනවා. ඒතකොට පුතා, අපි මේවා දැන් ඉස්සරෝම මම මෙතන පටන් ගන්නේ බුදුන්ට පහන පත්තු කරලා, ගිරම්පස පූජා කරලා, ඉදුකට පුතා සුවද දුන් අල්ලලා, ඒ සියල්ලම කරලා තමයි මම දෙවියන්ට මේ පූජා ටික තියන්න, පහන් ටික පත්තු කරන්න සකස් කරන්නේ. ඉදුකට පුතා බුදු පහන කියන දේ පුතා අපි ගෙදරකට ඕන ඕන වෙලාවල තියන්න හොඳ නෑ පුතා. තේරුණා? සමහරක් වෙලාවක් කලාවක් නෑ, කොහේ හරි ගමනක් යන්න දෙනවා, ටග්ගල බුදු පහන තියනවා යනවා. එහෙම නෙමෙයි පුතේ, ගෙදරක සිරතක් විදියට අපි වෙලාවක් වෙන් කරගන්නවා ගෙදරක අපි බුදු පහන පත්තු කරන්න. අනික ගෙදරක පුතේ බුදු පහන තියන්න ඕන තැනක් තියෙනවා. සමහරක් අය බුදු පහන් කාමර ඇස්ස තියා ගන්නවා, සමහරක් අය කෑම මේසෙකව තියා ගන්නවා. අන් එහෙම තැන් තැන් වල තියෙන. එහෙම නෙමෙයි මම කියන්නේ පුතේ, බුදු පහන දැන් බලන්න මගේ දොරකඩේ මෙතනින් ඇතුල් වෙනකොටම දකින්නේ අපි බුදුරජාණන් වහන්සේගේ තන. එතකොට තමයි අපේ හිත පිරිසුදු වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ගෙදරට ගොඩ වෙනකොටම අපි දකින්න ඕනේ එන කෙනා බුදුරජාණන් වහන්සේගේ මල් යහන එයාවයි දකින්න. එතකොට තමයි එයාගේ හිත පිරිසුදු වෙන්නේ. එතකොට කොච්චර තරහකින්, වේදනාවකින්, වෛරයකින්, ඉරිසියාවකින් ආවත් එයාගේ හිත තග්ගාලේ ටික සියල්ලක් නැති වෙනවා. ඉදුරට ගෙදරට පුතේ අමනුෂ්‍ය බලවේග වලින් ආවත් ඒ දේවල් නැති වෙනවා. ඒ නිසා තමයි අපි ගෙදරක ප්‍රධාන දොරකඩට පේන්න අපි තියන්නේ. ඉදුරට අපේ ගෙදරට නොපෙනෙන බලවේගව රිංග ගන්නෑ. ඉදුරට පුතා බුදු පහනකට විශේෂයෙන්ම පුතා ඔබට සමන් පිච්චමල්, ඉදුරට පිච්චමල්, අන්න ඒ වගේ දේවල් පූජා කරනවා නම් හොඳයි. ඉතින් ඔබට ඔයම දේවල් නැත්තම් මල්වට්ටියක් අපි උදේම නැගිටලා මල්වට්ටියක් කඩලා ඉදුකට ගිරම්පස පූජා කරලා, මම වෙලාව කියන්නම් උදේට පුතේ Taman රැකියාවකට යන කෙනෙක් නම් ඔබ ඒ රැකියාවට යන්න කලින් ගෙදර බුදු පහන පත්තු කරලා බුදුන්ට වැදලා යන්න. දැන් නිවැරදිව, නිවැරදි තැනක, නිවැරදි වෙලාවට බුදු පහන තියන්නේ කොහොමද කියන කාරණාව අපේ වැඩසටහන තුළ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමිතුමා, හොඳ කාරණාවක් මතු කළානේ. අපි නිවස පිරිසිදු කරගන්නවා, හිත පිරිසිදු කරගන්න නම් මේ වගේ බුදුන් වහන්සේට පුද පූජා පවත්වන එක හරිම වැදගත්. සාමිතුමා, දැන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වගේම සමහර ගෙවල් වල දෙවි දේවතාවුන් වහන්සේලාගේ ප්‍රතිමා පින්තූර තියෙනවා. අර ඔබතුමා කිව්වා වගේ අසුමුළු වල තියෙන්නේ. ඒක කොයිතරම් හොඳ නැද්ද? ගෙදරක පිරිසිදුකමට, ගෙදර ඉන්න සමාජිකයින්ගේ නිරවුල්කමට ඒක කොයිතරම් බලපානවද? ඔව්, ගෙදරක පුතා අපි කරන චූටි වැරද්ද ඇති පුතා ලොකු වෙන්න. අපි කරන්නේ චූටි වැරද්දක්, ඒ වුණාට ඒක විශාලවම බලපානවා. ගෙදර සමගියේ නෑ, දරුවන්ගේ නෑ, නෝනාගේ නෑ, මහත්තයාගේ නෑ, ගෙදර එක එකාට පෙන්වන්න බෑ. අර පොඩි වැරද්ද පුතා, අර පිරිසුදු නැතිකොමත් අර දෙවියන්ට තියෙන ගරුත්වේ, බුදුරජාණන් වහන්සේ තියෙන ගරුත්වේ දෙකම අපි රැකගෙන ගියොත් එතන පුතා ගෙදර සමගියක් තියෙනවා, දරුවන්ගේ සමගියක් තියෙනවා, නෝනගේ සමගියක් තියෙනවා. ගෙදර කිරි උතුරන වාගේ අද බලලා හෙට බලද්දී වෙනස් වෙන එක තමයි පුතේ තියෙන්නේ. ඉතින් ඒ නිසා පුතා දෙවියන්ගේ රූප තැන් තැන් වල දදා කරන්න එපා. බුදුන්ගේ පිළිම ගෙනල්ලා තැන් තැන් වල තියන්න එපා.
ඉතින් ඒක නෙමෙයි පුතේ තියෙන්නේ හරි තැන අපි හරියට යොදවගෙන ඒක එක දිගට ඒ විදිහට එතන තියලා පිරිසුදුව තියන්න එතන කෑම එක ගෙනල්ලා කෑම එක කණ්ඩ යන්න එපා රෙදි හැට්ට අපි අදගෙන ආපුවා කලවලා ඒ ඉස්සරහා එල්ලන්න යන්න එපා එතන වැඩි ඇටයක්වත් තියන්න නැති වෙන්න අපි පිරිසුදු කරගන්න තරමට Tamanට හොඳයි ඒක පුතා දැන් ඇත්තටම ඔබට හොඳ උදාහරණයක් වෙනවා නිශාන්ත සාමිතුමාගේ මේ දේවාල සංකීර්ණයේ කොහොමද නිවැරදිව ක්‍රමානුකූලව බුද්ධ ප්‍රතිමා වහන්සේට වන්දනාමාන කරන්නේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ප්‍රතිමාවලට වන්දනාමාන කරන්නේ කියලා පිළිවෙලට ක්‍රමානුකූලව හදලා තියෙන තැනක් තමයි මෙතන. සාමිතුමා දැන් අපි මේ ගෙවල් ගැන කතා කරපු නිසා අපි අපේ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ගෙවල් වල තියෙන ප්‍රශ්න. අලුතෙන් හදන ගෙවල් වල වගේම පතිංචි වෙලා ඉන්න ගෙවල් වලත් බොහෝ ප්‍රශ්න සතුටක් නැහැ. ආලු ගෙදරට එලියක් නැහැ. අඳුරු වෙලා තියෙන්නේ. මෙන්න මෙවැනි දේවල් වලටත් මේවා බලපානවා. ඔව් ගෙවල් වල පුතා සමහරක් ගෙවල් වල තියෙනවා පුතේ බහිරෝ පූජා දෙන්න ගෙවල් තියෙනවා. ඉදුරු ගෙවල් වල පුතේ සමහරක් ගෙවල් ඉඩම් ගෙවල් වල අලුතෙන් හදන තැන් වල අමනුෂ්‍ය බලපෑම් තියෙනවා. ඉදුරු අපි හරියට තෝරා ගන්නයි පුතේ අමනුෂ්‍ය බලපෑම් තියෙනවා නම් ඒ අමනුෂ්‍ය බලපෑම් මොන විදිහටද බලපෑවේ කියලා බලන්න ඕනයි. ඒ බලලා තමයි අපි ගෙදරක පුතා බලලා තමයි අපි ගියක් ආරස්සා කරන්න ඕනේ. නැත්තම් අපි අපිට හිතුව මතව ගිහිල්ලා අපේ ගෙදර ආරස්සා කරලා දෙන්න සාමි ගුරුනාංශ මෙයානියෝ මේක අරස්සා කරගන්න එහෙම බෑ පුතා. ඉස්සල්ලා භූමිය ගැන බලන්න ඕනේ. භූමිය මොකද්ද ඇති වෙලා තියෙන දෝෂ? ඉදිරු අෂ්ට බහිරෝන්ගෙන් පුතේ බලපෑම් තියෙනවා සමහර භූමිය වලට. ඉදිරු බහිරෝ පාද තියෙනවා. ඉදිරු තමන්ගේ හදන නිවස පුතා බහිරෝ පාදයකට අහුවලා තිබුණොත් ඒ ගෙදර පුතේ ජීවිතේට හදන්න බෑ. කොච්චර හදන්න හැදුවත් හදන්න බෑ. කොච්චර සල්ලි මුදල් ගෙනවත් වැඩක් හරි වෙලා විනාශ වෙන එක තමයි වෙන්නේ. අන්න ඒ වගේ පුතා අපි ඉස්සෙල්ලා භූමිය කඳන්න කලින් අපි පරිස්සමේ කරපත් කරනවා කියන්නේ කොතනට හරි ගිහිල්ලා අපි බලලා ඒ කියන්නේ ඒක විමුණිසර කරගෙන හරියට ඒක කරගත්තොත් තමයි එතන ගෙදරක දියුණුවත් එළියත් ගයක් පිනින්ම හදාගන්නත් පුළුවන්නේ. හොඳ විදිහකට ජීවිත කල්ම අපිට ඉඳයි අපි තරක් හදන්නේ. ඉතින් ඒ නිසා පිරිසුදු කරගෙන හදාගන්න තරමට හොඳයි පුතා. නිවසක් හදාගන්නකොට නිවසක පදිංචියට යනකොට වාස්තු විද්‍යානුකූලව ඒ ගැන හොයා බලනවා වගේම නිවසට තියෙන විවිධ දෝෂ හඳුනගෙන ඒව ඉවත් කරගන්න එකත් හරිම වටිනවා කියන කාරණාව නිශාන්ත සාමිතුමා හැමදාම කියන කාරණාවක් තමයි. සාමිතුමා මෙන්න මේ වගේ අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ අහපු ප්‍රශ්නයක් තමයි සමහර නිවාස තියෙනවා විකුණන්න හැදුවොත් ඒක විකුණ ගන්න බෑ. නැත්තම් නැවත නැවතත් විකුණන්න වෙනවා. කුලියට දෙන්න හැදුවත් එහෙමයි. බොහෝ දෙනෙක් පදිංචි වෙලා ඉන්න ඉතාලම කෙටි කාලයකදී යනවා. මෙන්න මෙවැනි තත්ත්ව වලට බලපාන්නේ මොකක්ද? එතන පුතා ඒ අමනුෂ්‍ය බලපෑම් ගෙදරක තිබුණොත් ගෙදරකට කුලියකට දුන්නත් Tamanටවත් ඒ ගෙදර ඉන්න බෑ පුතා. ඒ කියන්නේ එතකොට ඒ බලපෑම් තීද්දී ගෙදරකට දැන් අපි විකුණන්න බලනවා කියමුකෝ. දැන් අපි ගෙයක් ගන්නෙ පුතා හොඳට බලලා ඒ ගෙයක් අපිට ගිහිල්ලා ඊදමට ගැතුල් වුණාම අපිට ඒ ඊදම ආසාවක් දැනෙන්න ඒ ගන්න කෙනාට ආසාවක් දැනෙන්න ඕන. ඒ දේ අරගෙන මට මේ ඊදමේ මට මේ ගෙදර නිදාසේ ඉන්න පුළුවන් කියන දේ. අන් ඒ දේ ඇති කරවන්නේ අර එන කෙනාට. එතකොට මේ මනුස්සයාට ඊදම ගන්න ඉත දෙන්නේ නැහැ නේ පුතා. ඉතින් ඒ වගේ තමයි පුතේ ඉඳන් වෙන්න මොකක් හරි අමනුෂ්‍ය බලපෑමක් හෝ කොඩි විනයක් බන්ධනයක් ඇති. එතකොට ඒකට අපි කරගන්න ඕනේ පුතේ එතනට අදාළ දේ බලලා අපි ඒ දේ කරන්න ඕනයි. එතකොට තමයි අපි ටග්ගාලේක විකුණ ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ ආකර්ෂණය කියන දේ දාන්න ඕනයි මනුස්සයෙකුට ඇති වෙන්න. සාමිතුම අනිත් කාරණාව තමයි මේ නිවාස ඉඩම් සම්බන්ධවම අපි කතා කරපු නිසා සමහර නිවාස ඉඩම් විශේෂයෙන්ම ඉඩම් තියෙනවා මේව සම්බන්ධ ආරවුල් නඩු හබ තියෙනවා විසඳ ගන්නම බැරි. එවැනි අවස්ථාවක වුණත් අපිට මේ වගේ ආධ්‍යාත්මික සරණක් පතන්න පුළුවන්ද? ඒකෙන් යමක් ඉටු කරගන්න පුළුවන්ද? පුළුවන්. ඔය සමහරක් දේවල් තියෙනවා පුතේ අවුරුදු ගණන් ගිහිල්ලා Tamante ඒ දේවල් කරගන්න ලැබෙන්නේ නැහැ. කල් යන්නේ විතරයි. ඒක අපිට පුළුවන් ඉපිනින් අපිට ඒ දේවල් ඉවර කරගන්න මෙතනට ඇවිල්ලා ඒ ගැන කතා කරගත්තොත් ඒකට දෙන්න ඕනේ විසඳුම මට කරලා දෙන්න පුළුවන්. ඔබේ ගෙදර අපේ ගෙදර ලස්සන තැනක් බවට පරිවර්තනය කරගද්දි මේ ගෙදර තියෙන ප්‍රශ්න හඳුනගෙන ඉන්න ඕනනේ. දැන් කොයිතරම් භෞතික විදිහට ගෙදර නියමාකාරව හදලා තිබුණත් ඉඩමේ නිරවුල් වෙලා තිබුණත් වැඩක් නැහැ. ගෙදර ඉන්න මිනිස්සුන්ගේ හිතේ සතුටක් නැත්තා. සාමිතුමා අපි දකින්න දෙයක් තමයි සමහර නිවෙස්වල මේ ස්වාම්පූර්ෂයා බිරිඳ අතර දරුමල්ලෝ අතර වැඩිහිටියෝ අතර සමගිය නැති වෙලා තියෙනවා. එහෙනම් මේක කොහොමද ඔබතුමා දකින්නේ?
Puta memai mang kiani getere kada puta, segetere kada sama kiak neti benda puta, noi kardere badeke hadi union, kodi union, bandana wala te asuela tieno wa. Itu kute getere puta kawadawa sama kiak ketikere wane, satu tak ketikere wane, nitere leda kiri leda kere nama, leda kere wala jiwite peta tama pite aduru kara ner, kodi wina kara te pute, kodi wina kara ni yaksa perete kumbanda buta balabe gual bandala ni. ඒ බන්දලා කරපු හැම තමයි පුතේ ගෙදරට ඒ දේවල් දාපුවාම දාන දේ නෙමෙයි නැගිටින්නේ එක එක ආකාරයට හුණියන් දානවා ඒ දැම්මට දාන දේවල් නෙමෙයි නැගිටින්නේ අර බන්දන යක්ෂයෝ තමයි නැගිටින්නේ ඒ යක්ෂයෝ නැගිටලා තමයි අපිට කරදර කරන්නේ එතකොට අපේ ග්‍රහයා දුර්වලයිට නොඑක් නොඑක් පැත්තවල වලින් කරදර කරනවා හිර කරනවා ජීවිත මාර්ග අනුතුරු පැත්තට අර යනවා ගෙදර සමගිය නැති කරනවා අන්න ඒ බලපෑම් තමයි ගොඩක් බලපාන්නේ ඉතින් ඒ බලපෑම් වලට තමයි අපි බලලා ඒ අදාළ දේට බෙහෙත දෙන්න ඕනේ Dengan නිවසක ඇති වෙන්න පුළුවන් බොහොමයක් ප්‍රශ්න වලට කොහොමද විසඳුම් ගෙනෙන්නේ කියන කාරණාව අපි කතා බහ කළා සාමිතුමා අද දවසේ ආරම්භයේදීම කියපු කාරණාවක් තමයි විශේෂයෙන්ම ඔබ නිවසක බුදුන් වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වද්දී මල් පහන් පූජා කරද්දී ඒක කොහොමද නිවැරදිව ක්‍රමානුකූලව කරන්න ඕන කියන කාරණාව. ඇත්තටම සාමිතුමා නිවසක කොහොමද බුදු පහන පත්තු කරන්න ඕන Oh, tapi butuh pahana patu karena nona putih udah putih hayai visi pahata kaling butuh pahana patu kalau ibar berenna udah hayai visi pahata kaling tapi patu karena harus seputa hayai tis pahata kaling butuh pahana gedara patu karena nona ane velad deka puta api patu korok apa gedara puta kiriem peniem itirena wagi matamai gedara samagiat diunuat Oh, eka wagi hotel lasan rinda puluhan putih Syria atau taman tuh menurut saya ini yang nih bela kalau itu butuh pahana patu keranda, oba ani wari putih malbatia aragan itu kudu giram pas hadala, puja keranda puta, eh puja kerala, ani dewi anta, eh dewal karena wana oba itu mati ya ini keranda yang depa, eka benam tanek dewi anta pahana patu kerala, itu pasti tema api dewi anta pahana patu kerani. නිවසක බුදු පහන දල්විය යුත්තේ කෙසේද වගේම දෙවි දේවතාවුන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නේ කොහොමද කියන කාරණාව નિયમિતව ක්‍රමානුකූලව ඔන්න අපිට පැහැදිලි කරගන්න ලැබුණා. අපි බෙහෙවින් මෙස්තුතිවන්ත වෙනවා මණික්හින්න මහහුලවාලි සොහොන්කාලි දේවාලයේ ප්‍රධාන නිර්මාතෘතුමන් ප්‍රධාන පූජකතුමන් මානවහිතවාදී කීර්ති ශ්‍රී විශාරද මන්ත්‍රාචාර්ය නිශාන්ත සාමිතුමා තමයි මේ තොරතුරු අපිට අරගෙන ආවේ සාමිතුමා ආයිබෝවන් කියලා සමුදෙනවා. සිරුදරාණුම් තෙරුවන් සරණයි. ඔබේ නිවස ලස්සන නිවසක් බවට පරිවර්තනය කරගන්න සමගියෙන් සාමයෙන් පිරුණු නිවසක් බවට පරිවර්තනය කරගන්න මගේ ගෙදර YouTube නාලිකාවෙන් තවත් දවසක බොහෝ දේවල් කතා බහ කරන අරමුණෙන් අපි සමු ගන්නවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.